හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ කාසි අපි නෙමෙයි පළමු වරට නිකුත් කළේ උතුරු ඉන්දියානු වෙළෙන්දෝ. උතුරු ඉන්දියානු වෙළෙන්දෝ විසින් නිකුත් කරපු මේ කාසි තමයි වෙළඳාමහරහා අපේ රටට ආවේ. එතන පසු කාලයක අපේ රටෙත් මේ හස්සෙබු කාසි අච්චු ගහන්න පටන් අරන් තියෙනවා. ඔය හස්සෙබු කාසියට තමයි කහවණු කියන වචනේ පාවිච්චි කරන්නේ. ෆාහියන් භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩම කළානේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂයේදී. උන්වහන්සේ ලියලා තියෙන එක තැනක ලංකාවේ මිනිස්සු තමන් නිෂ්පාදනය කරපු බඩු අරගෙන ගිහිල්ලා මෝදු වෙරළේ තියලා ඈතට වෙලා බලාගෙන ඉන්නවයි කියලා. විදේශීය වෙළෙන්දු ඇවිල්ලා ඔවුන් ගෙන ආපු බඩු වෙරළෙන් තියලා හස්ත මුද්‍රා භාෂාවෙන් අදහසෝ මාරු කරගෙන ඒ බඩු වෙළඳන් කටයුතු කරයි කියලා. අපිට පේනවා නුවන් හුඟක් වෙලාවට බේරුවල ඔය දකුණේ මුහුදු තීරයට මුස්ලිම්වරු පැමිණීම සහ ආගමනය හා විගමනය සිද්ධ වුණේ මාලදිව වෙන පැත්තේ ඉඳලා. මොකද අපි දන්න කාලෙත් අපි පුංචි කාලේ අපිට ඇහැලේ තියෙනවා අපේ මේ ආච්චිලා හැම කියන කතාවක්. ඔය දොඩන්දුව පැත්තේ වෙරළට, ඒ වගේම ගාල්ලේ දෙවට වෙරළට මාගාල්ලේ මේ එනවයි කියලා මාලදිවයිනේ ඉඳලා මිනිස්සු බෝට්ටු වලින් අර අව්වේ වේලපු මාළුලේ අරගෙන මෙහෙන් අපෙන් ලුණු හැම අරගෙන යන්න. අපේ ජාතික කතාව. අයිබුවන් සුපුරුදු විදිහටම එහෙමනම් සඳුදා රාත්‍රී 7:30 වෙනකොට ලෝකේ පුරාම අපි වහගෙන ඉන්න රේඩියෝවෙන් රේඩියෝට මුළු ගැන්විලා අපි වහගෙන ඉන්න එකම අන්තර්ජාලය ඔස්සේ ලෝකේ පුරාම අහගෙන ඉන්න ඊට පස්සේ අපේ වැඩසටහන YouTube මාධ්‍යයට එක තුනෙන් පස්සේ YouTube ඔස්සේ වැඩසටහන බලන සියලු දෙනාවම වෙනදා වගේම බොහොම ආදරෙන් අපි අපේ හෙලයන්ගේ අක්මුල් සොයා යන මේ කතිකාවතට, අපේ ජාතික කතිකාවතට, Unlimited History වැඩසටහනට අපි ඔබ හැම කෙනාවම පිළිගන්නවා. ඉතින් ඔබට අපි හැමදාම කියන කාරණයක් තමයි අපේ වැඩසටහන ඉතිහාසය ගැන කතා කරන වැඩසටහනක් වුණාට ඉතිහාසයේ උදෙසා, එහෙම නැත්නම් ඉතිහාසය වැඩසටහනක් නෙමෙයි, අපේ වැඩසටහන ඉතිහාසය වෙනුවෙන් වැඩසටහනක්. අපිට හොඳ ඉතිහාසයක් හදාගන්න දැන් අපි මේ කතා කරන දේත් අද රාත්‍රී 9 පස්සේ ඉතිහාසගත වෙනවා. ඉතින් අපි තමයි ඉතිහාසය තනන්නේ වර්තමානයේ. මේ ඔබ අපි වහගෙන ඉන්න කට්ටිය, අපිව බලන කට්ටිය, මම මහාචාර්ය රාජ් සෝමදේවන් ඇතුළු පිරිස තමයි මේ වර්තමානය ඒ කරන දේවල් වලින් අනාගතයේදී මේක ඉතිහාසය බවට පත් වෙලා කතා කරනවා. ඉතින් අපි අපිට පෙර ඉතිහාසය ඔබත් එක්ක කතා කරන්නේ අපේ ඉතිහාසය වෙනුවෙන්. අපිට අලුත් ඉතිහාසයක් උදෙසා තමයි කතා කරන්නේ. මොකද සර් සමහර උදවිය කියනවා මේ අපි සමහරලාවට කතා කරගෙන යන දෙයින් පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. අර සාමාන්‍ය ඉතිහාස කරුණු කතා කරනවට අමතරව මේ අපේ අදහසු දාසු කතා කරනවා. ඉතින් ඒක තමයි Unlimited History කියලා කියන්නේ. නැත්තම් අපි අර පන්ති උගන්වනවා වගේ නේද? අනුරාධපුර යුගය, පොළොන්නරුව යුගය ඉඳන් මහනුවර යුගය දක්වාම මේ ඒ කතා පෙළ කියවීම නෙමෙයි. ඇත්තෙන්ම මේ සාමාන්‍යයෙන් නුවන් මේ ඉතිහාසය ඉගෙනීමේදී මෙතෙක් කල් තිබිච්ච දේ තමයි ඒක ශාස්ත්‍රීය ශික්ෂණයක් හැටියට කතා කරන එකනේ. එතකොට දැන් අපි කරන්නේ ශාස්ත්‍රීය ශික්ෂණයක් හැටියට කතා කරන්න කතා කරපු දෙයට ඊට වැඩිය සරල සහායක වෙනවා. මානයන් පෙන්නලා ඒක වෘත්තාන්ත ගත කරලා එහෙම ඉදිරිපත් කරන්නනේ අපි මේ උත්සාහයක් ගන්නෙ. එතකොට අපි ඉතිහාස කරුණුම කියන්න ඕන නම් ඉතින් ඒවා පොත්පත්වල තියෙනවා. ඔව් සර්, දැන් අන්තර්ජාලය ගහලා ලංකාවේ ඕන රජ කෙනෙක් ගැන සෑහෙන තොරතුරු තියෙන පුළුවන්. ඉතින් ඒ නිසා ඉතින් එක එක අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ එක එක විදිහට කල්පනා කරනවා. සමහර අය නම්
කියලා තියෙනවා. එහෙම කතා කරන එක හොඳයි, ඒගොල්ලන්ට වටහා ගන්න ලේසි, මේක හිමින් ගලා යන එක හොඳයි කියලා. ඉතින් ඇත්තෙන්ම මේ අපේ බලාපොරොත්තු තියෙන්නේ, ඉතින් ඉතිහාසය කියන්නේ අතීතයේ වෙච්ච සිද්ධි කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ නේ. ඒවා හැමම තියෙනවා. ඒතකොට ඒ වදිහා වර්තමානයේ ඉඳලා බලන විදිහ හා අර්ථ නිරූපණය කරන විදිහනේ වෙනස් වෙන්නේ. ඔව් ඔව්. එතකොට ඒක තමයි ඒ ඉතිහාසයේ අර තියෙනවා. සමහර විට එහෙම බලන එකම වෙන්න පුළුවන්. ඉතිහාසයේ පිළිබඳ තියෙන පවතින සුසමාදර්ශ වෙනුවට අලුත් සුසමාදර්ශ ඇති වෙන්න තියෙන හේතුව දැන් විද්‍යාව ඉතිහාසය තුලත් එහෙමනේ තියෙන්නේ නේද? මේ අර තෝමස් කූන්ගේ සුසමාදර්ශ විතන්වීම පැරඩයිම් ෂිෆ්ට් කියන අදහස ඒකත් සාකච්ඡා කරන්නේ. ඉතින් එක එක දේවල් පිළිබඳව වෙන වෙනම ක්‍රමවේද, වෙනම තර්ක, ඒවා තුලින් එක බලන එක. ඉතින් එහෙනම් මේ අපි ඔබටත් කියවීමක් ඇති ඉතිහාසය පිළිබඳව. ඒකම අපි මේ ආලෝලනයක් යම්කිසි ආකාරයක මේ අවලෝකනයක් තමයි අපි කරන්නේ. මේ ඉතිහාසයට අලුත් ආලෝකයක්, අලුත් ටෝච් එකක් ගහලා, අලුත් එළියක් දැල්වලා මේ වගේ පැත්තකුත් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කිරීමක් තමයි අපි කරන්නේ. එතකොට සමහර අවස්ථාවල නුවන් මම දැක්කා සමහර අපේ හිතවත් ප්‍රේක්ෂකයෝ ශ්‍රාවකයෝ කියලා තියෙනවා මේ ඉතිහාසය වෙනස් කරනවා කියලා. ඉතින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අර මං ඉස්සෙල්ලා කියපු දේ. ඉතිහාසය කියන්නේ වෙනස් වෙන දෙයක්. ඉතිහාසය තේරුම් ගත යුතු දේ තමයි, මං උදාහරණයක් කියන්නම්කෝ, දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑය ගොඩනැගුවා කියන එක කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්නත් බෑ. නමුත් වෙනස් වෙන්නේ දුටුගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ ඇයි? ওই කියන කාරණයට දෙන උත්තර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉතිහාසය වෙනස් කරනවා කියන වචනයට විද්‍යාත්මක අදහසක් නැහැ. ඒ ඉතිහාසය වෙනස් කරනවා කියලා යම් කිසි කෙනෙක් අදහස් කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඉතිහාසය පිළිබඳ ඒ දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය හැදුවේ ඇයි කියන එක ගැන මෙතෙක් පළපදියම් වී පැවති පිළිගැනීමකට අභියෝගයක් වෙනකොට තමයි කියන්නේ ඉතිහාසය වෙනස් කරන්න හදනවා කියලා. එතකොට කිසිම කෙනෙකුට ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි සිද්ධ වෙච්ච සිද්ධ වෙලා ඉවරයි. ඉවරයි. පළවෙනි විජයබාහු රජතුමා චෝලයින් මේ රටින් ඉවත් කරා කියන එක කිසි දවසක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතුමා විසින් 50 කඩුව තඹසන්නස රචනා කරයි කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක තඹ පත්‍රයකම ලියලා තියෙනවා. ලියලා තියෙනවා. නමුත් 50 කඩුව තඹසන්නසේ තියෙන කරුණු විග්‍රහ කරලා ඒ පිළිබඳ නව අර්ථ නිරූපණයක් කරන්න පුළුවන්. ඔව්, සමහරවිට 50 කඩුව තඹසන්නසේ අපි හිතන් ඉන්න දෙයට පරිබාහිර දෙයක් වෙන තැනකින් හම්බ වෙලා වෙන කියවීමක් එන්න පුළුවන්. එන්න පුළුවන්. වෙන පුරාවිද්‍යා සොයාගැනීම් එක්ක සර් එහෙම හැරූම් ලක්ෂ ඕනතරම් තියෙනවා. ඒක තමයි අපිට වෙච්ච දේ. අර උඩරංච මඩම ගෙදර පිළිබඳව. ඉතින් ඒ නිසා ඒක තමයි මේක විද්‍යාත්මක අදහසක්. මේක අපි කියන එකක් නෙමෙයි. ඔබ මේ මං හිතන්නේ මේ ගැන උනන්දු වෙන අය මේ කියවිය යුතුයි තෝමස් කූන්ගේ මේ අදහස. කියන්නේ තෝමස් කූන් අපි මේ බටහිර මතයක් අරගෙන එහෙම කියනවා කියලා චෝදනා කරන්න එපා. ලෝකේ කොහෙවත් ශාස්ත්‍රීය මත තියෙනවනේ ඒක බටහිරද පෙරදිගද කියලා නැහැ. අපිට උවමනා නම් අපි කොන්ෆියුසියස් තුමාවත් ඉදිරිපත් කරනවා. අපි ඒක පිළිගන්න ලැස්ති. නමුත් ලෝකේ තියෙන විද්‍යාත්මක අදහසක් තමයි තෝමස් කූන් විසින් ඉදිරිපත් කරපු ඒ සුසමාදර්ශ විතන්වීම හෙවත් පැරඩයිම් ෂිෆ්ට් කියන අදහස. ඔහු කිව්වේ විද්‍යාව මේ සයන්ටිෆික් රෙවලූෂන් කියන එක. විද්‍යාවේ විප්ලව කියලා කියන්නේ වෙනමකුත් නෙමෙයි මේ සුසමාදර්ශ විතැන්වීමේ ක්‍රියාවලියට. ඒ නිසා අතීතය පිළිබඳව මහාවංශය හෝ චූලවංශය හෝ එහෙම නැත්නම් අටකතාවක හෝ විස්තර කොට තිබෙන සිද්ධියක් ඒක හරි ස්ථිතිකයි, වෙනස් වෙන්නේ නැහැ. ඒ ඉතිහාස පොත් පිටු අතරේ ඒක වෙනස් නොවි තියෙනවා. හැබැයි වෙනස් වෙන්නේ ඒ පිළිබඳව වර්තමානයේ සිට අපි දකින දෘෂ්ටි කෝණ. ඒ දෘෂ්ටි කෝණ වෙනස් කිරීමට බලපානවා අපේ අපි අපි භුක්ති විඳින දේශපාලන ආර්ථික යථාර්ථයන් වෙන්න පුළුවන්, ලෝකයේ දියුණු වෙලා තියෙන තාක්ෂණ වෙන්න පුළුවන්. මේවා නිසා අපි අතීතයේ දිහා බලන විදි අපි වර්තමානයේ ඉඳලා ඒ අර්ථ දක්වනවා. ඉතින් එහෙම නිසා තමයි මානව විද්‍යාව ඇන්ත්‍රොපොලොජි කියලා විෂයක් තියෙන හැම විෂයක්ම හැම ශික්ෂණයක්ම කාලෙන් කාලෙට ලෝකයේ දිහා බලන දැක්මවල් පිළිබඳ යම් ඥාන විභාගාත්මක
වෙනස් කිරීම සංස්කරණ කරනවා. ඉතින් ඒක ඒක තමයි හැටි. ඉතින් අපි මේ වැඩසටහනෙන් එච්චර ලොකු අදහස් ඉදිරිපත් නොකළට අපි මේ කරන්නෙත් මහජනයාට මේ ඉතිහාසය, තමන්ගේ ඉතිහාසය, තමන්ගේ අතීතේ, තමන්ගේ ප්‍රවේණිය, ඒ සිද්ධ වෙච්ච සිද්ධිවලට යම්කිසි අර්ථ නිරූපණාත්මක ප්‍රවේශයක් අරන් දීලා ඒවා සාකච්ඡා කරන එකයි අපි මේ කරන්නේ. සර්, ඔය ඔක්කොටම මුදල් කියන කාරණේ වර්තමානයේ සෑහෙන්න බලපහනවානේ. ඔව්. මේ අපි හුවමාරු, බාණ්ඩු හුවමාරු ක්‍රමයේ ඉඳලා ලෝකේ ආවා කාසි වලින් මේ හුවමාරු මාධ්‍ය හැටියට පාවිච්චි කරන්න. ඒක එක්ක අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිනු. අපි මේ මුදල් සහ කාසි පිළිබඳව මීට කලිනුත් මේ කතා කළා සර්. මේ අපේ අශාන් ආර්යසේන මේ ප්‍රශ්නයක් අහනවා මහාචාර්යතුමනි, ලෝකයේ මුදල්වල විකාශනය මහාචාර්යතුමනි ලෝකයේ මුදල්වල විකාශනය බලනකොට විවිධ රටවල බෙල්ලන්, දුර්ලභ ගල් වර්ග, රන් රිදී වැනි දුර්ලභ ලෝහ, සතුන්ගේ දත් වැනි විවිධාකාර දේවල් පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ අතීත කාලයේ සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරපු මුදල් වර්ග ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද? සාමාන්‍ය මිනිසුන් පාවිච්චි කරපු, දැන් මටත් ඔක තිබිච්ච ප්‍රශ්නයක්ස. දැන් අපේ ඔය මේ සහස්ස මල්ලව රජතුමාගේ, ලීලාවතී රජනගේ කාසි රට පුරාම හම් වෙනවා. මේවා සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපුවද, නැත්නම් රජුරුවන්ට විතරක් පාවිච්චි කරන්න තිබිච්ච දේවල්? දැන් මේ මෙයා අහන්නේ අශේන් අහන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අතේ තිබිච්ච සල්ලි මොනවද කියලා. ඔව්. මේ දැන් ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයන්නේ නුවන්. මම ඉතින් අද වැඩසටහන පටන් ගන්න කලින්, අද මැයි 22. ඔව්. ඉතින් මම කියන්න කැමති ඊයේ මැයි 21 අපට මේ ඉතිහාස කතාවේදී වැදගත් වෙන සිද්ධියක් තියෙනවා. මහාවංශයේ දෙවන කොටස, එහෙම නැත්නම් චූලවංශය කියන ඒ ඉතා වැදගත් ඓතිහාසික ලේඛනය සංස්කරණය කිරීම සුමංගල, ශ්‍රී සුමංගල මාහිමියන් සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත හිමියා මේ පඬිවරයා, පඬිතුමා විසින් චූලවංශය සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්ත එවක පැවති රජයේ ආරාධනයෙන් පටන් ගත්තේ 1874 මැයි 21 වෙනිදා. හරි, ඓතිහාසික දිනයක්. ඓතිහාසික දිනයක්. ඒ කියන්නේ අවුරුදු 149ක් පිරුණා ඊයට. ලබන අවුරුද්ද 150යි. ශ්‍රී සුමංගල බටුවන්තුඩාවේ නායක මාහිමියන් පාන වහන්සේ සහ දේවරක්ෂිත බටුවන්තුඩාවේ පඬිතුමා චූලවංශය සිංහලට පරිවර්තනය කිරීම ආරම්භ කරේ 1874 මැයි 21. සර්, අපි ඉල්ලීමක් කරමු. අපි කරපු ඉල්ලීමත් එක්ක අපිට මතකයි එක්තරා මේ යුනෙස්කෝ නිලධාරීන් පිරිසක් පේරාදෙණියේ සරසවියට ගිහිල්ලා මහවංශය පිටපත් පරීක්ෂා කරා. ඒ මොකටවත් නෙමේ සර්, විශේෂයෙන් ඉල්ලීමක් කරා මේක ලෝක උරුමයක් බවට පත් කරන්න කියලා මහවංශය. ඔව්. අපි බලමු 150 වෙනි සංවත්සරයේදීවත් ඒක ඉටු කරගන්න පුළුවන් වේද කියලා. ඔව්, අපි ඒකට નિયમિત මේ ඇගයීම කරන්න ඕන. මේ වගේ අඛණ්ඩව රටක ඉතිහාසයේ, කියන්නේ කෙනෙක් මේකට එරෙහි වෙන්න පුළුවන් ඔය වගේ තියෙන ඉතිහාසෙ නෙමෙයි කියලා. නමුත් රටක තිබිච්ච යම් ආකාරයක සිද්ධිදාමයක්, ඒක දේශපාලනික හෝ වේවා, ආර්ථික හෝ වේවා, ආගමික හෝ වේවා, අඛණ්ඩව රටක සිදුණු සිදුවීම්, යම්කිසි ප්‍රධානත්වයකට පත්වෙච්ච සිදුවීම් වෙන්න පුළුවන්. ඒවා මේ තරම් දිග කාලයක් ක්‍රිස්තු පූර්ව 600 පටන් අරගෙන අඛණ්ඩව ඒ සිද්ධිත් මාලාව මහවංශය රචනා වුණ එක එක අවධිවල බව හැබෑව. එක කොටසක් 5 ශතවර්ෂයේදී ලියවුණා, එක කොටසක් 13 ශතවර්ෂයේදී ලියවුණා, එක කොටසක් මහනුවර යුගයේදී ලියවුණා. එහෙම වුණත් අඛණ්ඩ රටේ සිද්ධ වෙච්ච අඛණ්ඩ සිද්ධි, දේශපාලන වශයෙන් වැදගත් වෙන සිද්ධි, ආගමික වශයෙන් වැදගත් වෙන සිද්ධි, අඛණ්ඩව ලිවීම පිළිබඳ සම්ප්‍රදාය, මෙවැනි සම්ප්‍රදායක් ලෝකෙ කොහෙවත් දකින්න නැහැ. එනිසා මං හිතනවා ඒක මනුෂ්‍ය වර්ගයාටම අයිති යම්කිසි බුද්ධිමය ප්‍රවණතාවක්, අස්පෘශ්‍ය උරුමයක් හැටියට අපිට විග්‍රහ කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඔව්, මහාවංශයට එහෙම වෙනකොට අද මේ ඉස්සර නම් හිතන නිමාඩු දිනයක් හැටියට තිබ්බ මැයි 22 අපි 1972 මේ ජනරජයක් බවට පත් වෙච්ච එක. ඉතින් ඒ වගේ මං හිතන්නේ රටේ ඉන්න වැදගත් පුද්ගලින්ට නොඑක ගෞරවනාම දුන්නා නේද? දුන්නානේ. ඔව්. ජාතික විද්‍යා ජ්‍යෝති. ආ ඒ වගේ දේවල්. ඉතින් මේ 22
අද අපි මේ වැඩසටහන කතා කරන්නේ. ඉතින් ඊයට අවුරුදු 149ක් පෙරුණා සිංහලට පරිවර්තනය කරන චූලවංශය. ඉතින් ලබන අවුරුද්දේ 2024 මැයි 21 වෙනිදාට චූලවංශය පරිවර්තනය කළ අවුරුදු 150ක් සම්පූර්ණත්වයට පත් වෙනවා. ඒ කියන්නේ අපේ ඉතිහාසය කියවා ගැනීමට අවශ්‍ය කරන ඥානය ලබා දෙන උල්පත් හැටියට, මේ මූලික උල්පත් හැටියට මහවංශය හා එහි දෙවන භාගයේ හැටියට සලකන චූලවංශය සලකන්න අපිට පුළුවන්. ඒකත් අපි මේ වෙලාවේ මතක් කරලා ඉඳලා තියෙනවා. අපි කාසි කතාවට එමු. ඔව්, අශාන් අහපු ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්න ඕන. පළවෙනි දේ තමයි අශාන් අහපු එකේ මේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරපු කාසි මොනවාද කියන එක. පුරාණ කාලේ. ඉතින් අපිට පේන දෙයක් තමයි සාමාන්‍ය මිනිසුන්ට කාසි භාවිත කිරීමේ එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියන එක. මොකද අපේ සමාජය එක පැත්තකින් ඉඩම් ගොවියෝ සහ පශුපාලකයෝ ඊට අමතරව වළං හදන්නෝ යකඩ තලන්නෝ ඒ වගේ නොයෙක් වෘත්තීන්ගෙන් නියැලුණු ගැමියන්ගෙන් සමන්විත සමාජයක්. පසු කාලයක තමයි ඒ නගර ගොඩනැගිල්ල අනුරාධපුරය, තිස්ස මහරාමේ තියෙන මාගම නගරය, ඒ වගේ නගර ගොඩනැගුණේ අනුරාධපුර යුගය කියලා හඳුන්වන කාලේ. ඊට පස්සේ පොළොන්නරු යුගය කියලා හඳුන්වන කාලේ 10 වෙනි පස්සේ, 9 වෙනි සතවර්ෂයෙන් 11 වෙනි සතවර්ෂයෙන් පස්සේ පොළොන්නරු අගනගරය වෙලා නගර ගොඩ නැගුණා. ඉතින් මේ කියන්නේ කී හුඟක් වෙලාවට අපිට පේන හැටියට පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කාසි, පුරාණ කාසි ලැබෙනවා. ඉතින් ඒකෙන් අපිට පේන ඒ සංඛ්‍යාමය වශයෙන් ගත්තොත් එහෙම අපිට තේරෙන දෙයක් තමයි මේ කාසි සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ, කාසි පාවිච්චි කරපු ජනතාව සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ නගර සහ වරායවන් ආශ්‍රිතව. ඊළඟට කාසි හම්බෙනවා බෞද්ධ ආරාමවලට පූජා කරපු, අපි දන්නවා සෙල්ලිපිවලක් තියෙනවා කහවණු සහස්රයක් පූජා කළා ඔයාදි වශයෙන් කියලා. නමුත් සාමාන්‍ය මහජනයා අතර ආර්ථික හෝමාරු මාධ්‍යයක් හැටියට ක්‍රියාත්මක බව අපිට වැඩිපුරම පෙනෙන්නේ භාණ්ඩ හෝමාරු ක්‍රමය. බාටරින් කියලා කියන්නේ ඒ කියන්නේ අර ජාත්‍යන්තර වෙළඳාමේ සහ ටිකක් එක්තරා තලයක කාසි භාවිතා වෙනකොට ගමේ මිනිස්සු ඔය කෙහෙල් කනකට ඇතිඩියක් ගන්න එක තමයි කර කර හිටියේ නේද? ඔව්, ඒක හුඟක් මේ මේ දවස්වලත් මම දැකලා තිනවා ඈතගම් පළාත්වල. ඉතින් ඔක වෙනවා 1940 දශකයේ, 50 දශකයේ වෙනතුරුම 60 දශකෙත් ඒක සිද්ධ වෙලා තියෙනවා. තිස්ස මහරාමේ පැත්තේ වළං කඩක් අවුරුදු කාලෙට අරන් ඇවිල්ලා වළං කඩ දීලා විමල්ලක් අරන් යන පුරුද්ද අපි පරීක්ෂා කරලා අපි අදහස් උදහස් ලබා ගත්ත එහෙ ඉන්න පැරණි අයගෙන් මේ ඒ භාණ්ඩ හුමාරු ආර්ථිකය ඒකයි මේ 1960 දශකයේ වෙනකම්ම තිබුණා. එතකොට මේ අපේ පුරාණ ගම්මානවල මුදල් හදල් වලින් කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් ගොවියෝ කුරක්කන් ටික හැදුවා, ඊළඟට වී ටික හැදුවා, එළවලු වර්ග හැදුවා, ওই කරබටු අර තිත්ත කරවිල ওই වගේ තිබුණා. ඒවා හැදුවා. ඉතින් ඒ අයට උවමනා වුණේ ලුණු වගේ දේවල් ලබා ගන්න. ඒ වගේ ඒගොල්ලන්ට දඩමස් වගේ වළං හොක් දඩයන් කරා. නමුත් මීපැණි වගේ වළ ලබා ගන්න ඕන වුණාම සමහර විට මීපැණි තියෙන මේ වනාන්තර අයිනේ ඉන්න ගම්මාන තියෙනවානේ, ඒ අයගෙන් මීපැණි ලබා ගත්තා. ඉතින් ඒක ඔක්කොම කලේ හුවමාරුවක්, බාටරින් කියලා එක හඳුන්වන්නේ භාණ්ඩ හුවමාරු කර ගැනීම තමයි තිබුණේ. ඉතින් ලංකාව අපි යම්කිසි ආකාරයකට ඉන්දිය සාගරයේ ජාත්‍යන්තර වශයෙන් වෙළඳාමට සහභාගී වෙනකොට තමයි අපිට අන් රටවල් සමග ගනුදෙනු කිරීමට යම්කිසි කාසි භාවිතා කිරීමේ උවමනාවක් ඇති වෙන්නේ. දැන් අපිට පේන හැටියට පුරාවිද්‍යාත්මක පැත්තෙන් අපේ රටේ භාවිත වෙච්ච පැරණිම කාසිය හතරැස් හැඩේ, සමහර රවුම් හැඩේවත් තියෙනවා, රිදියෙන් කළ කාසියක්. මේ කාසියේ උඩු පැත්තෙත් යට පැත්තෙත් නොයෙකුත් සලකුණු සටහන් කරලා තියෙනවා. සූර්ය සංකේතය වෙන්න පුළුවන්, මේ ගවයාගේ සංකේතය වෙන්න පුළුවන්, නොයෙකුත් සංකේත තියෙනවා, ශ්‍රී වත්ස වෙන්න පුළුවන්. ඔය කොහොම හරි ওই සංකේතය ලකුණු කරලා තියෙනවා. මේක රිදි කාසියක්. මේක පුරාවිද්‍යාඥයෝ හඳුන්වන්නේ හස් එබු කාසිය කියන නමේ, පංච් මාක් කොයින් කියන එක. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ කාසිය අපි නෙමෙයි පළමු වරට නිකුත් කළේ උතුරු ඉන්දියානු වෙළෙන්දෝ. උතුරු ඉන්දියානු වෙළෙන්දෝ විසින් නිකුත් කරපු මේ කාසි තමයි වෙළඳාම හරහා අපේ රටට ආවේ. එතකොට පසු කාලයක අපේ රටෙත් මේ හස්සෙබු කාසි අච්චු ගහන්න පටන් අරන් තියෙනවා. ඔය හස්සෙබු කාසියට තමයි කහවණු කියන වචනේ පාවිච්චි කරන්නේ.
එතකොට කහවණු කියන වචනේ එන්නේ කර්ෂාපන කියන වචනෙන් සංස්කෘත. එතකොට මේ හස්සේ බූකාසියට පස්සේ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේදී පමණ අපි ස්වාධීනව කාසියක් නිකුත් කරපු බව පේනවා. ඒකට අපි කියනවා බෞද්ධ ස්වස්තික කාසිය කියලා. කියන්නේ බෞද්ධ මේ ස්වස්තිකයේ තියෙනවා, ඊළඟට ස්තූප සලකුණක් එකේ තියෙනවා. ඒ නිසා මේ ඒව ඉගෙන ගන්න කාසි විද්‍යාඥයෝ තමයි බෞද්ධ ස්වස්තික කාසිය කියලා එකට නම් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ඊට පස්සේ මේ නිකන් දික් හතරස් කාසියක් අපිට හම්බ වෙනවා. ඒක එකේ එක පැත්තක ඉන්නවා ලක්ෂ්මී දේවිය හස්තින් දෙදෙනෙක් විසින් ස්නානය කරන වතුර ඔළුවට වක් කරන රූපයක් එකේ තියෙනවා. ඉතින් මේ කාසිය ගජලක්ෂ්මී කාසිය කියලා හඳුන්වනවා. මේ විදිහට ඒ හචාන් අහමු ප්‍රශ්නෙට උත්තර දෙන්න තියෙන්නේ අපේ රටේ කාසි භාවිතය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ පමණ කාලයක ඉඳලා කාසි භාවිතයේ තිබුණා. අපි විසින් ස්වාධීන කාසියක් අච්චු ගහන්නේ කාසි භාවිතය ආරම්භ කළ සතවර්ෂ දෙකකට හෝ තුනකට පස්සේ. එතකොට බෞද්ධ ස්වස්තික කාසිය වෙන්න පුළුවන්, ගජලක්ෂ්මී කාසිය වෙන්න පුළුවන්. ඒ වගේ තත් දිගටම කාසි අච්චු ගහගෙන ආවා. ඒ අතරතුර මේ විදේශික වෙළඳාම නිසා අපි දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය වංශිකයන්ගේ කාසි, ඒ වගේ නොයෙකුත් විදේශීය කාසි තියෙනවා. ඒ වගේම අපේ රටේ රෝමානු කාසිත් සංසරණය වුණා. ඔව්, අපි අර කිව්වේ සීගිරියේ මේ වැවේ කණ්ඩිය යට හම්බුණා කියලා ඔව්. එතකොට මේක අහගෙන ඉන්න අශාන් වගේ උනන්දු අය හිතන්න පුළුවන් කොහොමද විදේශීය කාසි අපේ රටේ පාවිච්චි වෙන්නේ කියන එක. දැන් අද අපිට මේ ඩොලර් එකෙන් භාගයක කාසියක් අරගෙන ගිහලා කඩේ ගනුදෙනු කරන්න බෑනේ. ඉතින් මේක ඒ කාලේ කොහොමද වුණේ? රෝම කාසි ඇවිල්ලා, පාණ්ඩ්‍ය කාසි ඇවිල්ලා. ඇත්තෙම මේ කාසි ඔක්කොම පාවිච්චි වුණේ ලෝහ බරට. දැන් රෝම කාසි නම් අපි හොඳටම දන්නවා කාසියේ ලෝහ බරට තමයි. දැන් තඹ වලින් හදපු කාසියක් නම් තඹ බරට තමයි ඒක පාවිච්චි වුණේ. හැබැයි හස්සෙබු කාසි එහෙම නෙමෙයි කියන එක අපිට තේරෙනවා. මොකද කර්ෂාපන කියන එක දැන් සෙල්ලිපි වලත් තියෙනවා කහවණු මෙච්චර දුන්නයි කියලා. ඒතර කහවණු සතසහස කහවණ දිනි කියලා තියෙනවා. ඒතර සත සාහස්‍රයක් කහවණු දෙනවයි කියන්නේ කහවණු 7000ක් දුන්නයි කියන එකනේ. එතකොට කියන්නේ කහවණු 7000 කියලා කියන්නේ අද අපි රුපියල් 7000ක් තියෙනවා වගේ අදහසක්. ඒ කියන්නේ ආරෝපිත අගයක් තිබ්බයි. ආරෝපිත අගයක් තිබිලා තියෙනවා ඒකට. එතකොට සමහර කාලවල වල තියෙනවා දැන් ওই අබේගිරි විහාරයෙන් හම්බෙච්ච අර රන් මේ මොනාදෙල්ලා මේ රත්තරන් කුලියක් වගේ එකක් හම්බුණා. ඒකේ ගහලා තියෙනවා රන් 200 කලඳයි කියලා. ඒ කියන්නේ කලඳ කියන්නේ මිම්මක්. ඒතර ඒක හොමාරු කරලා තියෙන්නේ කලං මංචාඩි ඒ විදිහට ලෝහ බරට. ඉතින් අපේ රටේ මේ මුදල් කියන එක විනිමය මාධ්‍ය කියන එක භාවිත වුණා එකක් අර ඉන්ට්‍රින්සික් වැලියු කියලා. කියන්නේ ඒකට ආරෝපිත දැන් ওই කර්ෂාපන සම්බන්ධයෙන් තියෙන එක. ඒ වගේම ලෝහ බරටත් මේක මේ කාසි සංසරණය වුණා. ඉතින් ඇත්තෙන්ම මේ අපිට කාසි පිළිබඳ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට පුළුවන් මං හිතනවා මේ මහ බැංකුවේ තියෙනවා කාසි කෞතුකාගාරයක්. එතකොට තවත් මම මට මතක හැටියට ලංකා බැංකුවෙත් ඒ වගේ කාසි කෞතුකාගාරයක් තියෙනවා වගේ මට නිච්චි. රේගුවේත් තියෙනවා නේද කාසි? රේගුවේ තියෙනවා. රේගුවේ තියෙන රේගු විසින් අත්අඩංගුවට ගත්ත භාණ්ඩනේ. ඒකේ විවිධ දේවල් තියෙනවා. නමුත් මේ බැංකු වලින් නඩත්තු කරන මහ බැංකුවේ හොඳ කෞතුකාගාරයක් තියෙනවා. ඒවා බලලා ඒව බොහොම පිළිවෙලට ඒවා කාසිවල පරිණාමය එහෙම සකස් කරලා තියෙනවා. ඉතින් අපේ රටේ එහෙම කාසි පාවිච්චියක් තිබුණා. ඉතින් අශාන් විශේෂ වශයෙන් අහලා තිබිච්ච දේ තමයි සාමාන්‍ය මිනිස්සු කාසි පාවිච්චි කරාද කියන එක. ඒ සාමාන්‍ය මිනිස්සු කියන එක අදහස් කරේ අපේ රටේ හිටපු ගොවියෝ සහ වෙනත් වෘත්තීන් වල නියැලිලි හිටපු අය ගම්වල. ඉතින් ඒ අයට කාසි පාවිච්චි කළා කරන්න තරම් දෙයක් තිබිච්ච නැති බව අපිට පේනවා. මොකද ඒ ග්‍රාමීය ජනාවාස කැණීමේදී අපිට එහෙම කාසි බාහුල්‍යතාවක් පේන්නේ නැහැ. නමුත් ඔය තිස්ස මහරාම, අනුරාධපුරය වගේ තැන් කනිනකොට, පොළොන්නරුව වගේ නගර තිබිච්ච තැන් කනිනකොට තමයි විශාල ප්‍රමාණයෙන් කාසි අපිට ලැබෙන්න පේන්නේ. ඒ වගේම නාගරික බෞද්ධ විහාරවල කාසි සංසරණය වෙච්ච බව අපිට පේනවා. ඉතින් ඒ නිසා මේ අශාන් අහපු ප්‍රශ්නෙට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මහජනයා අතර එහෙම සුලභ කාසි භාවිතයක් තිබුණු බව අපිට පුරාවිද්‍යාත්මකව පේන්නේ නැහැ. නමුත් විදේශ වෙළඳාමට සම්බන්ධ වෙලා හිටපු නගර සහ වරායවල් ආශ්‍රය තිබුණු ජනාවාසවල මේ කාසි සංසරණය තදින් පැවතිච්ච බවට අපිට හොඳට පේන්න තියෙනවා.
මං කිව්වා අර හස්සේ බූකාසිය තමයි කර්ෂාපන එහෙම නැත්නම් කහවණු කියලා ඇඳින්නේ. හැබැයි දිගින් දිගටම මොන කාසිය අපේ රටේ පාවිච්චි කළත් කාසියට පොදුවේ කියපු නම තමයි කහවණු කියන වචනේ. එතකොට අර රිදියෙන් තනපු හස්සේ බූකාසියටත් කිව්වේ කහවණු කියලා. ඊට පස්සේ බෞද්ධ ස්වස්තික කාසියට කිව්වෙත් කහවණුව කියලා. ගජලක්ෂ්මී කාසියට කිව්වෙත් කහවණුව කියලා. මධ්‍යකාලීන රන් කහවණුව කියලා එකක් තියෙනවා. ඒකත් රත්තරන් කාසියක් අපි අච්චු ගහපු. ඉතින් ඒකටත් කහවණුව කියලා කිව්වා. ඉතින් කහවණු කියලා කියන්නේ කර්ෂාපන කියන්නේ පොදු නාමයක් ලංකාවේ කාසි වලට පාවිච්චි කරපු. ඉතින් කාසි භාවිතයේ හැඩය අර වගේ තමයි. මම අහලා තියෙනවා දැන් ඔය ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නේ, දැන් සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවයේ ඉන්නකොට වැටුප් ගෙව්වද කියලා. දැන් ඔය රුවන්වැලි සෑයත් මේ මිනිසුන්ගෙන් වැඩ ගන්නකොට වැටුප් ගෙවන්න මේ කියලා දුර්ගම රජුරු කිව්වා කියලා පවා මේ ඉතිහාසය සඳහන් වෙනවනේ සර්. ඔව්. දැන් ඔය මම මේ ඊයේ පෙරේදත් කියෙව්වා ඔය කෝච්චි පාරවල් වල වැඩ කරපු අපේ ශ්‍රී ලාංකිකයන්ටත් මේ ඔය විදේශිකයෝ වැටුප් පැටියට පිටි තමයි සර් දීලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒකෙන්ම තේරෙන සමහරවිට අපේ සාමාන්‍ය ජනතාවට කාසි භාවිතය පිළිබඳ එච්චර හුරුවක් තියෙන්නත් නැතුව ඇති. තිබුණේ නැහැ කියලා. දැන් උදාහරණයක් ඇරෙට ෆාහියන් භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩම කළානේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂයේදී. උන්වහන්සේ ලියලා තියෙන එක තැනක ලංකාවේ මිනිස්සු තමන් නිෂ්පාදනය කරපු බඩු අරගෙන ගිහිල්ලා මෝදු වෙරළේ තියලා ඈතට වෙලා බලාගෙන ඉන්නවයි කියලා. විදේශීය වෙළෙන්දු ඇවිල්ලා ඔවුන් ගෙන ආපු බඩු වෙරළෙන් තියලා හස්ත මුද්‍රා භාෂාවෙන් අදහසව මාරු කරගෙන ඒ බඩු වෙළඳන් කටයුතු කරයි කියලා. එතකොට මේකෙන් තේරෙනවා බාණ්ඩ හුවමාරුවක් එතන තියෙනෙත් බාණ්ඩ හුවමාරුවක්. මේක ෆාහියන් මේ ස්වාමීන් වහන්සේ තමයි වාර්තා කළ තියෙන. උන්වහන්සේ 5 වෙනි ශතවර්ෂයේදී දැකපු දෙයක් තමයි බාණ්ඩ හුවමාරු ආර්ථිකය තිබුණයි කියන දේ. අපි ওই ජාතක අට කතා වගේ පොත් ගත්තත් ඒවේ මේ ස්තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එක්තරා තැනක තියෙනවා මේ වී මල්ලක් ගෙනත් දීලා ඒ වෙනුවට උදැල්ලක් මේ තලාගෙන ගිය ගැමියෙක් ගැන කතාවක්. ඉතින් අපිට පේනවා මේ බාටරින් එහෙම නැත්නම් බාණ්ඩ හුවමාරු ක්‍රමය තමයි තිබුණේ. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් හරි උදැල්ලක් ගන්න වී මල්ලු කීයක් දෙන්න ඕන කියලා කවුද තීරණය කරේ කියලා. ඒක එහෙම මේ අපිට මේ මහ බැංකුවේ නෙමෙයි එහෙම නීති රීති වලින් අපිට දෙගොල්ලන්ට තේරෙනවා මේකට වටිනාකම මේක තමයි කියලා. අන්න ඒ දෙගොල්ලන් විසින් සම්මත කරගෙන සෑහීමකටපත් වීමෙන් ඇති කරගන්න දෙයක් තමයි එහෙම වෙන්නේ. දැන් මේ අපේ වැඩි ජනතාවත් ඒ කාලේ යකඩ තලන අය හම්බෙන්න ඇවිල්ලා එම දවල්ට එන්නේ නැහැ ඇවිල්ලා ඒගොල්ලෝ රෑති ඇවිල්ලා මේ වේලපු මස් ඒ කම්මලේ එල්ලලා යනවා. ඉතින් එල්ලලා ගියාම උදේට කම්මල්කරු දකිනවා මේක. දැක්කම එයා දන්නවා මේ ඇවිල්ලා එල්ලලා ගිහලා තියෙන්නේ මගෙන් යකඩ ඊතල ඉල්ලන එකයි කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ යකඩ ඊතල ටික හැකික්මනින් හදලා ඒ මස් එල්ලලා තිබිච්ච තැනම එල්ලලා තියෙනවා. ඉතින් රාත්‍රී භාගයේ වැඩි ජනතාව ඇවිල්ලා මේ ඊතල ටික අරගෙන යනවා. එතකොට මස් ප්‍රමාණය දැකලා ඊතල ප්‍රමාණය කොච්චරද කියන එක තීරණය කරන එක ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර තියෙන සම්මතයක්. ඔව්. ඊට පස්සේ වාර්තා වෙලා තියෙනවා ඉතින් වැඩි ජනතාව ඒ ඊතල අරන් ගිහිල්ලා කැලේට අරන් ගිහිල්ලා ඊට පස්සේ Tamanට ඕන විදිහට ඒවා විස වර්ග කවලා එහෙම කරලා ඒගොල්ලෝ හදාගත්තා කියලා. ඒගොල්ලෝ මුස්ටික් තියෙනවනේ. ඔව් තියෙනවනේ. එහම හදාගත්තා කියලා. ඉතින් අපිට පේනවා දිගින් දිගටම වගේ අපේ සාමාන්‍ය ග්‍රාමීය සන්දර්භය තුළ මිනිසුන්ට එහෙම ලොකු අවශ්‍යතා තිබුණේ නැහැ මුදල් සමග කටයුතු කරන්න. අර ඔබ කියපු එක වැටුප් ගෙවපු එක රුවන්වැලි සෑය වැඩ කරපු අයට ඒක එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම කිව්වා නාගරික සන්දර්භවල බෞද්ධ ආරාමවල ඒ කාසි සංසරණය පිළිබඳ සාක්ෂි අපිට ලැබෙනවායි කියලා. ඉතින් මේ දැන් අපිට හොඳට පේනවා ඒක මේ දැන් ඔය ඕස්ට්‍රේලියාවේ එහෙම ඇබොරිජිනි වරුන්ට රජයෙන් මුදල් දුන්නාම ඒගොල්ලෝ ඒක ආයෝජනය කරන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක කනබොන එක විතරයි. ඒ කියන්නේ ඒ සම්ප්‍රදායික ග්‍රාමීය අය වෙන්න පුළුවන් ආදිවාසීන් වෙන්න පුළුවන් ඒ අයට මුදල් කාසි භාවිත කිරීම පිළිබඳ එහෙම ලොකු දැනුමක් තිබුණ නැහැ. මොකද එහෙම සමාජ අවශ්‍යතාවක් ඔවුන් තුළ තිබිච්ච නැති නිසා. තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකටත් වෙලාව තියෙනවා පරිදියන්. මහේෂ් ෂෙට්ටිආරච්චි නවසීලන්තෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මහාචාර්යතුමනි, ඒත වැඩසටහනේ හොඳින් සඳහන් ඉතා ඕනෑකම මේ සංක්ෂිප්ත ලෙස මේක කිව්වොත් මේ අපේ වැඩසටහනේ මේ ලන්දේසින් සහ පෘතුගීසින් ලංකාවට වඩ බැස්සේ ගාලු කොටුවෙන් හා කොළඹ තොටින් කියන එක අපි සඳහන් කළා. හැබැයි මේ යවනයෝ සහ මුස්ලිම්වරු මේ ලංකාවට ගොඩ බහින්න තෝරගත්තේ
මේ විශේෂයෙන් බේරුවල ප්‍රදේශය. ඔවුන් බේරුවලින් ගොඩ බැස්සේ ඇයි? බේරුවල අතීතයේ බීමතිත්ත නමින් හැඳින්වුවේ ඇයි? බෙන්තොට තානායම අතීතයේ බෙන්තොට පරංගි කොටුව නමින් හැඳින්වුණු බවත් පොතේ සඳහන් වෙලා තියෙනවා කියලා මේ බ්‍රෝහියර්ගේ දේකුත් උපුටා දක්වමින් කියලා තියෙනවා. ඔව්. එතකොට බීමතිත්ත කියන්නේ බෙන්තොටනේ. ඔව්. ගාල්හතිත්ත, බීමතිත්ත ඔය ආදි වශයෙන් ඒ තැන්වල තිබිච්ච වරායන් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් මහේෂ් අහලා තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මුස්ලිම් ජාතිකයින් බේරුවලත් එක්ක සම්බන්ධ වුණේ කියන එක. අපිට පේනවා නුවන් හුඟක් වෙලාවට බේරුවල ඔය දකුණේ මුහුදු තීරයට මුස්ලිම්වරු පැමිණීම සහ ආගමනය හා විගමනය සිද්ධ වුණේ මාලදිව වෙන පැත්තේ ඉඳලා. මොකද අපි දන්න කාලෙත් අපි පුංචි කාලේ අපිට ඇහැලේ තියෙනවා අපේ මේ ආච්චිලා හැම කියන කතාවක්. ඔය දොඩන්දුව පැත්තේ වෙරළට, ඒ වගේම ගාල්ලේ දෙවට වෙරළට මාගාල්ලේ මේ එනවයි කියලා මාලදිවයිනේ ඉඳලා මිනිස්සු බෝට්ටු වලින් අර අව්වේ වේලපු මාළුලේ අරගෙන මෙහෙන් අපෙන් ලුණු හැම අරගෙන යන්න. එතකොට මේ දිගින් දිගටම මාලදිවයින පැත්තේ දැන් ඔය මේ යාත්‍රා දෝණි කියන මේ යාත්‍රා විශේෂය, ඒ කාලේ පාවිච්චි වෙච්ච යාත්‍රා විශේෂයක්. ඉතින් මේ මාලදිවයිනේ ඉඳලා මිනිස්සු ලංකාවට ආවා ලුණු ගෙනියන්න, තව අවශ්‍ය කරන දේවල් ගෙනියන්න, ඒගොල්ලෝ නිෂ්පාදනය කරන දේවල් අරගෙන. ඔය උම්බලකඩ කියලා අපි දැන් පාවිච්චි කරන දේවල් උනත් මේ ඉස්සර ගෙනාවේ මාලදිවයිනේ. මොකද ඒ හොඳට අවුව තියෙන ධීවර කර්මාන්තයේ යෙදෙන රටක් නිසා. ඉතින් බේරුවලට මුස්ලිම්වරු පැමිණීම, මෙතන යවනයෝ ගාව ගන්න එපා මහේෂ්. යවන කියලා කියන්නේ වෙනම අදහසක්. යවන කියලා කියන්නේ ඔබ ඔය පටලවාගෙන තියෙන යෝනක කියන අදහසත් එක්ක වෙන්න ඇති. ඔව්. මේ යවන කියන්නේ යෝනක නෙමෙයි. යවන කියලා කියන්නේ අයෝනියන් සම්භවයක් තියෙන ග්‍රීක් මැසිඩෝනියානු ජන කණ්ඩායමකට තමයි යවන කියන වචනයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ අපිට පේන හැටියට ඔය බේරුවලට මේ මුස්ලිම්වරුන්ගේ පැමිණීම අපි දකින මේ වර්තමාන සම්භවය වෙන්න ඇති බොහෝ වෙලාවට මාලදිවයින හරහා. මොකද මාලදිවයින මුස්ලිම් කරණයට ලක් වුණා, ඒ හරහා තමයි වුනේ. ඉතින් ඒක ගැන වෙනවම කතා කළ යුතුව තිබෙනවා. බේරුවල ගැන සාධකත් එක්ක ඒක ලොකු වැඩසටහනක් අපි වෙනම අරන් කතා කරපු යුතු දෙයක් ලංකාවේ මුස්ලිම් ආගමනය සම්බන්ධයෙන්. හරි, අපි එහෙමනම් විරාමයකට යනවා. සුපුරුදු මතක් කිරීම කරන්නම්. Unlimited History තැපැල් පෙට්ටිය 2045 කොළඹ, Unlimited History තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට ඔබ ලියන්න. ඒකම අපිව බලන කියන කට්ටිය තව කෙනෙක්ටත් මේක දැක ගන්න පුළුවන් පරිදි YouTube links ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි, ඒ කමෙන්ට් කිරීම වගේ ඔබටත් මතුවෙන මේ වගේ ප්‍රශ්න අපි වෙත යොමු කරන්න. අපි එහෙමනම් පළවෙනි අඩු හොරාවෙන් දෙවෙනි කොටසට ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ පිවිසෙන්නයි යන්නේ. අපි බලන් ඉන්න අයට ආරාධනා කරනවා මෙතනින් යම් දෙවෙනි කොටසට. අපි අහන් ඉන්න අයට ආරාධනා කරනවා රැඳී ඉන්න. අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ නැවතත් Unlimited History සමඟ.